ගුවන් පුංචි යාළුවනේ සුබම සුබ සන්ධ්‍යාවක් වෙනදා වගේම අදත් පුංචි අපේ නැන මිහිර අරගෙන ආවා. අද ඔයගලන්ට ලස්සන පාඩමක් කියලා දෙන්න අපිත් එක්ක එකතු වෙනවා ක්‍රිෂාන්ත අබේරත්න සර්. අයිබෝන් සර්. අයිබෝන් පුතේ. අද අපි කියලා දෙන්නේ ඔයගලන්ට ගණිත පාඩම. හරි. පුතේ මේක ගණිත පාඩමකට වඩා මේක තියෙන්නේ ගණිත ගැටලු විසඳීමක්. පහුගිය ශිෂ්‍යත් විභාග ප්‍රශ්න පත්‍ර අරන් බලද්දි මේ වගේ ගණිත ගැටලු ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි සූදානම් වෙනවාද මේ වගේ කුංචි ගණිත ගැටලුවක් කොහොමද බොහොම සරලව සහ අඩුම කාලෙකින් විසඳගන්නේ කියලා අපි ආද මේ දුවදරුවන් එක්ක සාකච්ඡා කරන්න. දැන් පුතේ අපිට මෙන්න මේ වගේ සටහනක් දෙන්න පුළුවනි. දැන් මේ සටහන දිහා බලන්න පොත් එකක් සහ එදා විශ්‍රාම දිවියට ඔබට කීයක් ඕන වෙයිද? සිංකුලයි. පෑන් එකක් සහ පැන්සල් එකක් රුපියල් 25ක් කියනවා. ඊළඟ පොත් එකක් සහ පැන්සල් එකක් රුපියල් 35ක් කියලා කියනවා. දැන් මේ එකින් එක ද්‍රව්‍ය එක දෙයක මිල හොයාගන්න ඕනේ. එක දෙයක මිල අපි පහසුවෙන් හොයාගන්න ඕනේ. මේ සඳහා පුතේ අපි කරන්න ඉස්සෙල්ලාම එක සමාන දේවල් තියෙන ගොඩවල් දෙකක් තෝරගන්න. එහම සිදුවේ දැන් කියන්න පුතේ බලන්න මට එක සමාන දේවල් තියෙන ගොඩවල් දෙකක් මෙතන. පොත් එකයි පෑන් එකයි. ඔව් පොත් එකයි පෑන් එකයි. පෑන් එකයි පැන්සල් එකයි. එතකොට එතන එක සමාන දේවල් දෙකක් තියෙනවා. පළවෙනි ගොඩෙත් පෑනක් තියෙනවා. දෙවෙනි ගොඩෙත් පෑනක් තියෙනවා. අන්න ඒ වගේ සමාන දේවල් දෙකක් තියෙන ගොඩවල් දෙකක් අරගෙන පුතේ අපි මේ ගොඩවල් දෙක එකට එකතු කරනවා. පළවෙනි සහ දෙවෙනි ගොඩ දැන් අපි එකට එකතු කරනවා. ඒ කියන්නේ පුතේ මේ ගොඩවල් දෙකම අපි හිතමු අපි මිලදී ගන්නවා කියලා. එතකොට අපිට ලැබෙනවා පොත් එකකුයි පෑන් දෙකකුයි පැන්සල් එකකුයි. එතන මේ ටික ඔක්කොම ගන්න මේ ගොඩවල් දෙකම මිලදී ගන්න ගිය ගාන හොයන්න මොකද කරන්න ඕනේ අපි? අර ගොඩවල් දෙකේ වටිනාකම එකවිරු පළවෙනි ගොඩේ වටිනාකම රුපියල් 40යි දෙවෙනි ගොඩේ වටිනාකම රුපියල් 25යි අපි එකට එකතු කරනවා. ඔන්න ඒ එකතු කරාම අපට එනවා මේ ගොඩවල් දෙකේම වටිනාකම රුපියල් 65ක් කියලා. එහෙනම් හිමාසිතුවේ රුපියල් 65කට අපිට ගන්න පුළුවන් මොනවද? පොත් එකක් ගන්න පුළුවනි, පෑන් දෙකක් ගන්න පුළුවනි, පැන්සලක් ගන්න පුළුවනි. දැන් අපි බලනවා පුතේ තුන්වෙනි ගොඩේ අපිට දීලා තියෙනවා පොතකුයි පැන්සලකුයි රුපියල් 35යි කියලා. ඒ නිසා මේ එකතු කරපු ගොඩෙන් අපි අර පොතයි පැන්සලයි මොකද කරන්නේ? අඩු කරනවා. ඒ කියන්නේ 65න් අපි 35ක් අඩු කරනවා. 65න් 35ක් අඩු කරාම අපට පිළිතුරු ලැබෙනවා 30. රුපියල් 30ක් කියලා. එතකොට ඔන්න දැන් අපි අර පොතයි පෑනයි අඩු කරානි. එතකොට අපිට ඒ ගොඩ ඉතුරු වෙන්නේ පුතේ පෑන් දෙකක්. එහෙනම් පුතේ පෑන් දෙකක් දැන් රුපියල් කීයද? 30යි. පෑන් දෙකක් රුපියල් 30යි. ඔන්න එහෙම හසුදුවේ අපි මේ ගානේ සන්ධි ස්ථානයකට ආවා. ඒ කියන්නේ අපි දෙකක මිල හොයාගත්තා. ඔන්න 32න් බෙදුවාම අපිට එනවා 15. 15ක් කියලා නේ. එහෙනම් පෑනක මිල කීයද? 15. 15යි. හැබැයි පුතේ හොඳට මතක තියාගන්න මේක මිලක් අහන්නේ. ඒ නිසා මේක මිල ලියනකොට අපි අනිවාර්යෙන්ම රුපියල් 15 කියලා ලියන්න ඕනේ. සත නැති නිසා බිංදු දෙක දාන්න ඕනේ. සමහර අවුරුදු වල අපට උපදෙස් දෙනවා මේ ඒකකයේ සහ සත නැති සත වලට බිංදු දෙක දාලා නැත්නම් දෙන ලකුණු දෙකෙන් එක ලකුණක් අඩු කරන්න කියලා. ඒ නිසා අපේ ආදරණීය දුවලා පුතාලා හොඳට මතක තියාගන්න ඒ ලකුණු අඩු කරගන්න එපා. මේ උපදෙස් හරියටම පිළිපදින්න. එහෙනම් පුතේ ඔන්න අපි දැන් පෑනක මිල හොයාගත්තා. දැන් අපට පුළුවනි අර සටහනේ පෑනක් තියෙන තැනට හැම තැනටම රුපියල් 15 කියන එක දාලා පෑනක මිල හොයාගන්න. අනිත් ඒ වගේ මිල හොයාගන්න. දැන් අපි පොතක මිල හොයන්න ඕනනේ පුතේ. එතකොට අපි දන්නවා දැන් පළවෙනි කොටුවේ තිබුණා පොතයි පෑනයි දෙකම රුපියල් 40ක් කියලා. එහෙනම් පොතක මිල හොයන්න ඒ 40න් අර පෑනට ගිය රුපියල් 15 අපි අඩු කරනවා. හිමාසිදුවේ 40න් 15ක් අඩු කරාම කීයද පුතේ? 25. 40න් 15ක් අඩු කරාම 25යි. එහෙනම් පොතක මිල අපට එනවා රුපියල් කීයක් කියලාද? 25. රුපියල් 25ක් කියලා. ඔන්න අපි දැන් ද්‍රව්‍ය දෙකක මිල හොයාගත්තා. පෑනක සහ පොතක. තව එකක් අපෙන් අහනවා පැන්සලක මිල. එතකොට පැන්සලක මිල හොයන්න අපි මොකද කරන්න ඕනේ පුතේ? අර දුන්නු සටහනේ පැන්සල සහ තවත් දෙයක මිල තියෙනවනේ. එතකොට අපි දැන් කොටස් දෙකක මිල හොයාගත්තනේ. ඒ හොයාගත්ත මිල පැන්සලේ සහ අනිත් මිලෙන් අපි මොකද කරන්න ඕනේ? අඩු කරනවා. දැන් අපි 25න් 15ක් අඩු කරනවා. 25න් 15ක් අඩු කරාම අපිට පිළිතුර ලැබෙනවා රුපියල් 10ක් කියලා. එහෙනම් පැන්සලක මිල අපිට පැන්සලේ මිල අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් රුපියල් 10ක් වෙනවා. දැන් ඔන්න අපේ ආදරණීය දුවලා පුතාලට තේරෙනවා මේ වගේ ගැටලුවක් අපි කොහොමද විසඳන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ එක සමාන ද්‍රව්‍ය තියෙන ගොඩවල් දෙකක් තෝරගන්නවා. ඒ ගොඩවල් දෙක එකට එකතු කරනවා. ඊළඟට
ඒක අර දෙකක් තනි වෙන්න අපි අනිත් එක අඩු කරගන්නවා ඒ හොයාගත්තු දෙකක මිල දෙකෙන් බෙදලා එකක වටිනාකම හොයාගෙන අපි ආදේශ කරනවා ප්‍රශ්නයක් තියෙනවා අපි මේකටත් විසඳුමක් හොයාගමු වාහන නැවතුම් පොලක නවත ඇති කාර් සහ ත්‍රිවිල් ගණන 10කි මෙම වාහනවල රෝදවල එකතුව 33කි එසේ නම් කාර් කීයක් තිබේද මේ වගේ ගණන් වලට ක්‍රම කීපයක්ම තියෙනව නේද සර් ඔව් පුතේ හරියටම හරි මේ වගේ ගණන් හදන්න අපේ ළමයි අපේ ආදරණීය දුවල පුතාලා ක්‍රම ගොඩක් පාවිච්චි කරනවා දැන් මේ ගාණිත ප්‍රති අපි වැදගත්ම අවධානය යොමු කරන්න ඕනේ නැවතුම් පොලේ නවතලා තියෙන කාර් සහ ත්‍රිවිල් ඒතර කාර් සහ ත්‍රිවිල් ගණන් කරපුවාම 10ක් තියෙනවා මේ වගේ රෝද වෙන වෙනම එකතු කරාම 33ක් තියෙනවා එහෙනම් අපෙන් අහනවා කාර් කීයක් තියෙනවද කියලා හිමාසි දුව අපි මේක හදන්න පුළුවන් එක ක්‍රමයක් බලමු මෙන්න අපිට දෙනවා උත්තර දැන් අපි ඔන්න පළවෙනි ක්‍රමය බලනවා පුතේ කාර් සහ ත්‍රිවිල් ඔක්කොම 10ක් තියෙනවානේ අපි හිතමු මේ තියෙන්නේ වාහන 10 කියලා දැන් අපිට තිරේ පේනවා මෙන්න වාහන 10ක් තියෙනවා හිමාසි දුව කාර් එකේ රෝද කීයක් තියෙනවද පුතේ 4ක් ත්‍රිවිල් එකේ 3යි රෝද 3ක් තියෙනවා මේ වාහන වර්ග දෙකේම අනිවාර්යෙන් රෝද 3ක් නම් තියෙනවාමනේ ඒ නිසා අපි මේ හැම වාහනයකටම ඔන්න රෝද 3 ගානේ දානවා දැන් අපි ඔක්කොම රෝද කීයක් දැම්මද පුතේ වාහන 10ක් තියෙනවා රෝද 3 ගානේ දැම්මා රෝද 30ක් තියෙනවා අපිට ගානේ කියනවා රෝදවල එකතුව 33යි එහෙනම් තව රෝද 3ක් දාන්න ඕනේ රෝද 3ක් ඉතිරි වෙලා තියෙනවා ඔන්න අපි ඒ රෝද 3ක් දානවා එක ගාන දැන් රෝද ගාන හරිනේ වාහන ගානත් හරිනේ හැබැයි දැන් හොඳට බලන්න පුතේ සමහර වාහනවල රෝද 3ක් තියෙනවා සමහර වාහනවල රෝද 4ක් තියෙනවා දැන් මේ අතු පාටින් තියෙන වාහනවල රෝද 4ක් තියෙනවා රෝද 4ක් තියෙනවා නම් ඒ අනිවාර්යෙන්ම කාර් එහෙනම් මේ රතු පාටින් තියෙන්නේ කාර් එහෙනම් කාර් කීයක් තියෙනවද 3ක් කාර් 3ක් තියෙනවා එහෙනම් ඉතිරි ගාන 3 එතකොට 3 වීල් 7ක් තියෙනවා අපෙන් අහන්නේ කාර් ගණන කීයද කියලා එහෙනම් අපිට ඒ ක්‍රමයට කාර් ගණන 3ක් කියලා හොයාගන්න පුළුවනි තව ක්‍රමයක් තියෙනවා මෙන්න මෙහෙම අපි හදනවා දැන් අපිට කියනවා කාර් සහ ත්‍රිවිල් ගණන ඔක්කොම කීයද 10යි කාර් සහ ත්‍රිවිල් ගණන 10යි පුතේ එතකොට ඔන්න අපි දැන් කාර් සහ ත්‍රිවිල් ගණන ලියා ගන්නවා ඒ කියන්නේ පුතේ අපි මෙතනදි ගණිතයේ ආකලන බන්ධන කියලා තියෙනනේ අපි ආදරණීය දුවලත් පුතාලා දන්නවා 3 වසරේ ගණන් ගණිතයේ පාඩමේ තමයි අපි ආකලන බන්ධන කරන්නේ ඒ කියන්නේ එකතු කිරීමෙන් සංඛ්‍යාවක් හැදෙන විදිය අපි 10 හැදෙන විදිය ලියා ගන්නවා 10 හැදෙන ආකාරය 1 එකතු කිරීම 9 10යි 2 එකතු කිරීම 8 10යි 10යි 3 එකතු කිරීම 7 10යි දැන් වාහන ගාන 10 එනවනේ දැන් බලනවා රෝද ගාන හරියනවද කියලා ඒ කියුවේ පුතේ මේ හැම එකම වාහන ගාන 10 හරි රෝද ගාන 33ක් එන්නවනේ කාර් එකක් වුණොත් රෝද 4යි ත්‍රිවිල් 3ක් නම් රෝද 27යි එකතු කරාම 33 එන්නේ නැහැ එහෙනම් අපිට එතනින් උත්තරයක් ගන්න පුළුවන්ද නැහැ අපි දෙවෙනි ක්‍රමයට යනවා කාර් දෙකක් නම් රෝද 8යි ත්‍රිවිල් 8ක් නම් රෝද 24යි එතනත් අපිට උත්තරේ ගන්න බැහැ එහෙනම් ඊළඟ උත්තරයට යනවා කාර් 3ක් නම් රෝද 12යි ත්‍රිවිල් 7ක් නම් රෝද 21යි 12යි 21යි එකතු කරාම 33 එනවා එහෙනම් කාර් කීයක් තිබිලා තියෙනවද 3 කාර් 3ක් තිබිලා තියෙනවා ඔන්න එක ක්‍රමයක් මේ ක්‍රමයටත් අපිට හදා ගන්න පුළුවනි මෙතනදී අපි කරන්නේ සංඛ්‍යාවේ ආකලන බන්ධන ටික ලියලා ඒ අනුව රෝද ගාන ගණන් කරලා බලනවා හිමාසි දුවේ මේ ගාන හදන්න පුතේ දැන් අපි ක්‍රම දෙකක් කියන ගත්තානේ මේ ක්‍රම දෙකටම ටිකක් කාලය යනවනේ හැබැයි මේ වගේ ගානක් පළවෙනි ප්‍රශ්න පත්‍රය ආවොත් අපි අඩුම කාලෙකින් උත්තරේ හොයාගන්න ඕන අන්නේ අඩුම කාලෙකින් පිළිතුරු ලබා ගන්න පුතේ අපි පුංචි උපක්‍රමයක් පාවිච්චි කරනවා දැන් අනිවාර්යෙන් අපේ දුවල පුතාලා දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රය නම් අපට පිළිතුරු තුන අනිවාර්යෙන් දෙනවනේ ඒ නිසා අපි පිළිතුරු ඔස්සේ ප්‍රශ්නෙට යනවා දැන් ප්‍රශ්නේදී පිළිතුරු සොයාගැනීමේ ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ප්‍රශ්නෙන් පිළිතුරට එනවා අනිත් එක පිළිතුරෙන් ප්‍රශ්නෙට යනවා දැන් ඔන්න අපේ පළවෙනි උත්තරේ කියනවා කාර් ගාන අහන්නේ අපේ කාර් 4ක් කියලා කාර් 4ක් තිබුණොත් හිමාසි දුව අනිවාර්යෙන් ත්‍රිවිල් කීයක් තියෙනවද 6ක් ත්‍රිවිල් 6ක් තියෙනවා එතකොට කාර් 4ක් නම් රෝද 16ක් නේ ත්‍රිවිල් 6ක් නම් රෝද 18ක් නේ එතකොට 16යි 18යි එකතු කරාම 33 එන්නේ නැහැ එහෙනම් දැන් අපිට පළවෙනි පිළිතුර බාර ගන්න නැහැ අපි යනවා දෙවෙනි පිළිතුරට ඔන්න දෙවෙනි පිළිතුරේ අපිට කියනවා කාර් 4ක් කියලා
කාර් හතරක් නම් පුතේ රෝද 16යි ත්‍රිවිල් හයක් නම් රෝද 18යි එතනත් අපිට 33 එන්නේ නැති නිසා පිළිතුර බාර ගන්න බැහැ එහෙනම් අපි ඊළඟ දෙවෙනි පිළිතුරට යනවා දැන් දෙවෙනි පිළිතුරේ තියෙනවා කාර් 3ක් කියලා ඊළඟට කාර් 3ක් තියෙනවා නම් අනිවාර්යෙන් ත්‍රිවිල් 7ක් තියෙනවා කාර් 3ක් තියෙනකොට රෝද 12යි ත්‍රිවිල් 7ක් තියෙනකොට රෝද 101යි දැන් රෝද ගන්න 33 එනවා එහෙනම් කාර් කීයක් තියෙනවද 3ක් කාර් 3ක් තියෙනවා එහෙනම් හිමාසිදුව දැන් අපිට පේනවා පුතේ අර ක්‍රම දෙකට අපිට හදන්න පුළුවනි හැබැයි කාලය වැය වෙනවා ඒ නිසා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ වගේ ගණනක් ආවොත් මම අපේ ආදරණීය දුවලා පුතාලන් ඉල්ලනවා පුතේ පිළිතුරෙන් ප්‍රශ්නෙට යන්න. ඒ කියන්නේ පළවෙනි පිළිතුර දාලා බලන්න. එහෙම නැත්නම් දෙවෙනි පිළිතුරට යන්න. නැත්නම් තුන්වෙනි පිළිතුරට යන්න. මොකද අර ක්‍රම දෙකට ගියොත් අපිට වැඩි කාලයක් ඒ සඳහා වැය කරන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් අපිට සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම කරගන්න තියෙන කාලය අඩු වෙනවා. ව්‍යාපාරයේ දියුණුවටත් සිංගල් වායු සමීකරණ සෙනෙහසේ සිසිලස රුපියල් 470ක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් තම ජීවිත රක්ෂණ හිමියන් වෙත ප්‍රකාශිත පත් කරයි. And that's a boundary. Mobitel Extra Cover on every match day at 9:30 p.m. exclusively on Channel I. We cover it all. Life ek speed ekak set ena internet. Mobitel internet. Denta ubi sinahave aarambaya. Nevata super twelve stand. අද අපි මොකද්ද කරන්න කියලා අපේ පුංචි යාළුවන්ට කියමු නේද? මම අද අරන් ඇවිත් තියෙනවා චුම්බක කිහිපයක්. ඉතින් මේ තමයි දණ්ඩ චුම්බකය. බලන්න පුතේ මේකේ N සහ S කියලා තියෙනවා අග්‍ර දෙකක්. පේනවද? රතු පාටින් සලකුණු කළා තියෙන මොන අග්‍රද? N නැත්නම් North. North Pole කියන්නේ උතුරනේ ඊළඟට මේ බලන්න S South Pole නැත්නම් දක්ෂිණ ධ්‍රැවය චුම්බකයක තියෙන උත්තර ධ්‍රැවයක් සහ දක්ෂිණ ධ්‍රැවයක් නැත්නම් උතුරු පැත්තක් සහ දකුණු පැත්තක් මේ දණ්ඩ චුම්බකයක් ඊළඟට මේ බලන්නකෝ මොකද්ද මේ හැඩේ U හැඩේ චුම්බකයක් U හැඩේ චුම්බකයක් පේනවා ඒකෙත් තියෙනවා මේ විදිහටම උතුරු සහ දකුණු කියලා ප්‍රදේශ දෙකක් ලකුණු කළා. ඒක මේ මොකද්ද? ටිකක් U හැඩේ වගේ නේද? මේකත් චුම්බකයක්. මේ පුරප චුම්බකේ. බලන්නකෝ අශ්වයාගේ ලාඩමේ හැඩේ නේද තියෙන්නේ. අශ්වයාගේ ලාඩමේ හැඩේ නේද තියෙන්නේ. මේකෙත් තියෙනවා උතුරු සහ දකුණ කියලා චුම්බක ශිෂ්ට දෙකක්. ඉතින් මොකද දැන් දෝණි ගැති තියෙන්නේ මාලිමාවක්. ඔව් බොහොම හොඳයි. මේ මාලිමාවක්. අපි මොකද්ද මේ මාලිමාවෙන් කරන්නේ? මොකද්ද කරන්නේ මාලිමාවෙන්? ප්‍රධාන වශයෙන්ම අපි මාලිමාවකින් කරන්නේ දිශාව සොයා ගැනීම. මොන දිශාවද පුතේ මුලින්ම අපිට පේන්නේ මාලිමාවකින්? උතුර. ඉතින් මතක තියාගන්න ඕනේ අපි දැන් චුම්බක පාඩමේදී විතරක් නෙවෙයි සමහර වෙලාවට ගණන් පාඩම් වලදී වුණත් දිශාව දක්වන පාඩම් වලදී වුණත් මේක ඊටාම වැදගත් සමහර විට ඉඟි දීලා අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා මෙන්න දණ්ඩ චුම්බකය මුදු හැඩේ චුම්බකයක් මෙන්න පුතේ කුරප චුම්බකයක් මෙන්න ගුලාක් චුම්බකයක් නැත්නම් ඩම්බෙල් මැග්නට් කියන එක U හැඩේ චුම්බකයේ රූප සටහන අපි බලමු මොනවද මේ චුම්බක භාවිතා කරලා තියෙන උපකරණ කියලා චුම්බක යොදාගෙන හදලා තියෙන උපකරණ මොනවද කියලා විශේෂයෙන්ම විදුලි මෝටරේ මොකක් ආශ්‍රයෙන්ද හදලා තියෙන්නේ
චුම්බක ස්ථිර චුම්බක දෙකක් දෙපැත්තෙන් තියෙනවා. මැද තියෙනවා කම්බි නගරයක්. ඒ කම්බි නගරයේ විදුලිය සැපයුවාම චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නවා මේ ඇතුලේ තියෙන කම්බි නගරයේ තුල. හොඳයි, ඊළඟට විදුලි මෝටරය ළඟට දොඹ කරය. විශාල ප්‍රමාණයේ බරවල් යකඩ බරවල් ඔසවන්න විශේෂයෙන් වරායවල් වල එහෙම පාවිච්චි කරනවා මේ දොඹ කර. ළඟට ගුවන් විදුලි යන්ත්‍රය. දුරකථනයේ කොහෙද චුම්බකය තියෙන්නේ? රිසීවරේ නැත්තම් ස්පීකරේ තියෙනවා චුම්බක. බලන්නකෝ ශීතකරණයේ පුතේ, ඔයා අසන වෙලාවට ගිහින් වතුර එකක් බොන්න දොර හැරියාම ඉක්මනට දොර මොකද වෙන්නේ? ඇදලා ගන්නව නේද අතුරට? වැහෙනව නේද? ශීතකරණයේ දොරක් තියෙන්නේ චුම්බකයක්. ඊළඟට ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. චුම්බක පාඩමේදී අපිට ඉතා වැදගත් වෙන්නේ ශිෂ්‍යත්ව විභාගෙදී අනිවාර්ය ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා අවුරුදු පතාම. ඉතින් මම අවුරුදු කිහිපයක ප්‍රශ්න තෝරගත්තා අපේ දරුවන්ට ඉදිරිපත් කරන්න නැණ මෙහෙර තුලින්. බලන්නකෝ 2012 අගෝස්තු විද්‍යුත් චුම්බක භාවිත වන උපකරණ වන්නේ උත්තර හතරක් දීලා තියෙනවා. විදුලි සීනුව, හුමාල බෝට්ටුව, විදුලි පන්දම, සිදුරු කැමරාව කියලා. විද්‍යුත් චුම්බක භාවිත වන උපකරණයක් විදුලි සීනුව. ඊළඟට 2009 අගෝස්තු 38 ප්‍රශ්නයේ ඒත් ඊළඟ අවුරුද්දේ තියෙනවා. කාන්දම් කැබැල්ලකට ඇදීන ද්‍රව්‍ය යුගලයක් වන්නේ පිත්තල සහ යකඩ, ඇලුමිනියම් සහ පිත්තල, යකඩ සහ වානේ, යකඩ සහ ඇලුමිනියම්. බලමු මොකද උත්තරේ කියලා. යකඩ සහ වානේ පමණයි චුම්බකයකට ඇදිලා එන්නේ. හොඳයි, යාළුවනේ අපි දැන් චුම්බක ගැන කතා කළා. එහෙනම් අපි ඊළඟට වියලි කෝෂ ගැන පොඩ්ඩක් කතා කරමු. වියලි කෝෂේ අපිට පේනවා ධන අග්‍රයක් සහ ඍණ අග්‍රයක් පිහිටා තිබෙනවා. ඉතින් මේ වියලි කෝෂේ රූපෙත් බලා ගන්නට පුළුවන් ඉතා හොඳින්. ධන අග්‍රය සහ ඍණ අග්‍රය වෙන වෙනම. ධන අග්‍රය අඳුර ගන්න පුළුවන් පුතේ. උඩ කෙළවරේ තියෙනවා ලෝහ තොප්පියක් නේද? ලෝහ තොප්පියක් තියෙනවා ඍණග්‍රයේ. ඒත් ලෝහ වැස්මක් තියෙනවා ඇතුළට නිරාගය. ඉතින් මේ වියලි කෝෂවලින් පස්සේ මොකද්ද මේ වියලි කෝෂවලින් අපි කරන වැඩේ? බල්බයක් එහෙම දැල්ලා ගන්න පුළුවන් නේද? බල්බයක් දැල්ලා ගන්න පුළුවන්. පුංචි මෝටරයක් එහෙම වැඩ කරන්නත් පුළුවන්. වියලි කෝෂය ආධාර කරගෙන අපිට බල්බ් දැල්වන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා පුතේ. මොකද අපිට මේක විශේෂයි. ශිෂ්‍යත්ව විභාගෙදී අහනවා වියලි කෝෂයක් සහ වයර් කැබලි ප්‍රමාණයක් දීලා බල්බයක් නිවැරදිව දැල්වා ගන්න ක්‍රමය කුමක්ද කියලා. ඉතින් අපි බලමු දැන් එක් වයර් කැබැල්ලකින් කොයි විදිහටද පුළුවන් එන්නේ බල්බයක් දැල්ලා ගන්න කියන එක. එක් වයර් කැබැල්ලකින් බල්බයක් දැල්වා ගන්න පුළුවන් ක්‍රම මෙතන දක්වලා තියෙනවා, ක්‍රම තුනක්. පළවෙනි ක්‍රමයේදී බල්බයේ යට අග්‍රය සහ ලෝහ ආවරණයට ධන ඍණ දෙපැත්තෙන්ම විදුලිය ගමන් කරලා තියෙනවා. ඊළඟට දෙවනි අවස්ථාවේ එකෙත් බලන්නකෝ. ලෝහ කසුව ගැවිලා තියෙනවා ධන අග්‍රයේ ඍණග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා පිටුපසින් වයරයක්. තුන්වෙනි අවස්ථාවෙත් එහෙමයි. බලන්න අවස්ථා තුනේදීම බල්බේ දැල්වෙනවා. පුතේ විභාගෙදී අපි මතක තියාගන්න ඕනේ මොන විදිහේ පරිපථයක් ආවත් අනිවාර්යෙන් පරිපථයේ බල්බේ දැල්වෙන්න නම්, පරිපථයේ සම්පූර්ණ වෙන්න නම් නිවැරදිව විය යුත්තේ මෙන්න මේ දේ. ධන අග්‍රයෙන් සහ ඍණග්‍රය යන අග්‍ර දෙකෙන්ම බල්බේ තියෙන අග්‍ර දෙකට අනිවාර්යෙන් විදුලි සැපයුම ලැබිය යුතුයි.
එකයන්නේ බැටරයේ ධනාග්‍රයෙන් බල්බේ එකග්‍රයකටත් බැටරයේ රිනාග්‍රයෙන් බල්බේ අනිත්තග්‍රයටත් කොයි විදිහකින් හෝ සම්බන්ධ වෙලා තිබිය යුතුයි. එවිටයි බල්බේ දැල්වෙන්නේ. මේ විදුලි බල්බ සහ විදුලි කෝෂ එකිනෙක සම්බන්ධ කරන ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම තියෙනවා පුතේ කීපයක්. බල්බ සම්බන්ධ කරන ක්‍රම දෙකක් තියෙනවා. වේලි කෝෂ සම්බන්ධ කරන ක්‍රම දෙකක් තියෙනවා ඒ වගේම. අපි බලමු මොනවද මේ බල්බ සහ වේලි කෝෂ සම්බන්ධ කරගන්න ක්‍රම කියලා. අපේ දරුවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි මොකද්ද මේ ශ්‍රේණිගත ක්‍රමය කියන්නේ. තව ක්‍රමයක් තියෙනවා සමාන්තරගත ක්‍රමය කියලා. මොකද්ද මේ සමාන්තරගත ක්‍රමය කියන්නේ කියලා. මේ දෙක බොහොම ගැටළු සහගතයි අපේ දරුවන්ට. නමුත් මතක තියාගන්න ඕනේ පුතේ. අපි ඉස්කෝලේ යනකොට මුලින්ම යන්නේ කී වසරටද? එක වසරටනේ. ඊළඟට? දෙක වසරටනේ. ඉතින් අපි යන්නේ ශ්‍රේණියෙන් ශ්‍රේණියට. පහ ශ්‍රේණියට ඔයා යනකොට 1 2 3 4 පහු කරගෙන නෙන්නේ නේද? ආන් ඒ වගේ තමයි බල්බයකත් පුතේ බල්බයකින් තවත් බල්බයකට විදුලිය ගමන් කරනකොට එක බල්බයක් පසු කරගෙන තවත් බල්බයකට යනවනම් අන්න ශ්‍රේණියෙන් ශ්‍රේණියට යන්නේ. හරියට ඔයා එක වසරෙන් දෙක වසරට ඇවිල්ලා දෙක වසරෙන් තුන වසරට ආවා වගේ එක බල්බයකින් තවත් බල්බයකට යන්නේ. බලන්නකෝ රූපේ ශ්‍රේණිගත ක්‍රමයට බල්බය සම්බන්ධ කරලා තියෙන විදිහ. එක බල්බයකට ඇවිත් තියෙනවා ඊළඟට ඊළඟ බල්බයට ඒ බල්බේ හරහා තමයි පළවෙනි බල්බේ හරහා තමයි දෙවෙනි බල්බයට විදුලිය ගිහින් තියෙන්නේ. හොඳයි. දැන් උඹ බලන්න ඊළඟට මෙන්න බලන්න මේ රූපේ. බල්බ කීයක් සම්බන්ධ වෙනවද? බල්බ තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. පළවෙනි බල්බෙන් දෙවෙනි බල්බයට, දෙවෙනි බල්බෙන් තුන්වෙනි බල්බයට. හැබැයි මේ අවස්ථා දෙකේදීම ධන සහ ඍණ අග්‍ර දෙක ඉතාමැනවින් එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා. බල්බල වැල්වලක් තියෙන කොයි ආකාරයටද එහෙනම්? ශ්‍රේණිගත ක්‍රමයේ. ශ්‍රේණිගත ක්‍රමයේට. ශ්‍රේණිගත ක්‍රමයේ තියෙන ප්‍රධානම දුර්වලතාවය තමයි එක බල්බයක් දැවී ගියොත් එතනින් එහාට තියෙන එක බල්බයක්වත් පත්තු වෙන්නේ නැහැ. පත්තු වෙන්නේ නැහැ. දැල්වෙන්නේ නැහැ. ඒකයි ශ්‍රේණිගත ක්‍රමයේ තියෙන ප්‍රධාන දුර්වලතාවය. බලමු මොකද්ද ඊළඟ ක්‍රමය කියලා. සමාන්තරගත ක්‍රමයට බල්බ සම්බන්ධ කිරීම. මේ තියෙන සමාන්තරගත ක්‍රමයට බල්බ සම්බන්ධ කළා. බලන්නකෝ ඉස්සෙල්ල වගේද දැන්? නෑ ටිකක් වෙනස්. ටිකක් වෙනස්. ටිකක් නෙවෙයි ගොඩක් වෙනස්. ඉස්සෙල්ල තිබ්බේ බැටරියේ අග්‍ර දෙකේ වයර් කැලි දෙකයි එළියට එන්නේ. දැන් වයර් කැලි කීයක් ඇවිල්ලාද? හතර. හතරක් ඇවිල්ලා බල්බ් දෙකට වෙන වෙනම විදුලිය ගිහින් තියෙනවා. වෙන වෙනම විදුලිය ගමන් කරලා තියෙනවා බල්බ දෙකට. නැහැ. විදුලිය ලැබෙන්නේත් බොහොම සමානව පුතේ. ඒ කියන්නේ පළවෙනි බල්බේ දැල්වෙන පළවෙනි බල්බේ දීප්තියමයි දෙවෙනි බල්බේ දීප්තිය. බලමු ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. මේ සමාන්තරගත ක්‍රමයේදී වෙන්නේ සමානව බැටරියෙන් සමානව විදුලිය බෙදලා යන එක. මෙන්න ඊළඟ ක්‍රමය. ශ්‍රේණිගත ක්‍රමයට වියලි කෝෂ සම්බන්ධ කිරීම. දැන් අපි ඉස්සෙල්ලා ශ්‍රේණිගත ක්‍රමයට බල්බ සම්බන්ධ කරා. එතෙන්දී මොකක්ද උනේ? එක බල්බයකින් තවත් බල්බයකට විදුලිය යැවීම. විදුලිය ගමන් කරා. දැන් ශ්‍රේණිගත ක්‍රමයට අපි කරන්නේ වියලි කෝෂ සම්බන්ධ කරන එක. එතනින් මොකද්ද වෙනව ඇත්ත එහෙනම්? ඉස්සෙල්ලා බල්බෙන් බල්බයට විදුලිය ගමන් කරා. දැන් වියලි කෝෂයෙන් වියලි කෝෂයට විදුලිය ගමන් කිරීම තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ පුතේ. බලන්නකෝ. හරියට ඍණ පැත්තයි රූපේ බලන්නකෝ. ඍණ පැත්තයි ධන පැත්තයි. ඍණ පැත්තයි ධන පැත්තයි. සමාන්තරගත ක්‍රමයට වේලි කෝෂ සම්බන්ධ කරලා තියෙන හැටි බලමු. අපි සමාන්තරගත ක්‍රමයට බල්බ සම්බන්ධ කරානේ. ඒ වගේ සමාන්තරගත ක්‍රමයට වේලි කෝෂ සම්බන්ධ කරලා තියෙන්නේ කොයි විදිහටද කියලා බලමු. එතනස වේලි කෝෂ තුනක් තියෙනවා නේද? වේලි කෝෂ තුනක් තියෙනවා. බල්බ දීප්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. නැහැ පුතේ. ඔයාට දැක ගන්න ලැබුණා ඉස්සෙල්ලා මෝටරේ ක්‍රියාත්මක කරද්දී වැඩි වේගෙන් කරකැවුණා තනි බැටරියට වඩා බැටරි දෙකක් පාවිච්චි කරපු අවස්ථාවේ. නමුත් සමාන්තරගත ක්‍රමයේදී මේ විදිහට බැටරි සම්බන්ධ කරලා තියෙනකොට බල්බේ දීප්තිය තනි බැටරියකින් ලැබෙන දීප්තියම තමයි ලැබෙන්නේ. ඇයි එස? හේතුව බැටරියෙන් බැටරියට විදුලිය ගමන් කරනවා. නමුත් බල්බයට ගමන් කරන්නේ අවසාන බැටරියෙන් විදුලිය පමණයි.
අපිසා මේ සම්බන්ධව ටිකක් ශිෂ්‍යත්ව ප්‍රශ්න කිහිපයකුත් බලමු නේද? අපේ පුංචි යාළුවන්ට තව දැනුම වැඩි කරගන්න. පුතේ 2011 අගෝස්තු ශිෂ්‍යත්ව විභාගයේදී 36 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පුතේ. විදුලි පන්දමක් වඩා දීප්තිමත් දැල්වීම සඳහා වේලි කෝෂ නිවැරදිව සම්බන්ධ කළ යුතු ආකාරය දැක්වෙන්නේ මන රූපයේද කියලා. ඉතින් නිවැරදි විදිහට බලන්නකෝ. ඍණ සහ ධනාග්‍ර සම්බන්ධ වෙලා තියෙන විදිහ මම ඉස්සලා කියා දොන්න. ධන ඍණ එක ළඟ තියෙනවා. තියෙන්න ඕනේ. ඒ විදිහ උත්තරය. ඒ වගේ තියෙන්නේ දෙවනි රූපේ නේද සර්? පිළිතුර 2. පිළිතුර 2. ඉතින් මේ වගේ අපේ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගෙදී අනිවාර්ය ගැටලු දෙකක් තමයි එකක් චුම්බක අනිත් එක වියලි කෝෂ සම්බන්ධ පරිපත. ඉතින් මේ ප්‍රශ්න දෙකට පිළිතුරු සපයන්න බොහොම ලේසි. ඉතින් අද කියා දුන්න විශේෂ ක්‍රම දෙකක් ශ්‍රේණිගත ක්‍රමයේ හඳුනා ගන්න. මොකද පුතේ මතකයි නේද ශ්‍රේණිගත ක්‍රමයේ හඳුනා ගන්න ක්‍රමේ? අපි එක ශ්‍රේණියෙන් දෙක ශ්‍රේණියට යනවා වගේ ශ්‍රේණියෙන් ශ්‍රේණියට විදුලිය ගමන් කරනවා නම් එකින් එකට විදුලිය ගමන් කරනවා නම් ඒක ශ්‍රේණිගත ක්‍රමය. එක දිගට විදුලිය ගමන් කරනවා නම් ඒක සමාන්තරගත ක්‍රමය. පුංචි යාළුවනේ, ඔයගොල්ලෝ අදත් වෙන්ද වගේම වියලි කෝෂ ගැන චුම්බක ගැනත් ඉගෙන ගත්තා. දෙනුවන් සර්ට බොහොම ස්තුතියි. ඉතින් ලබන සතියේ මේ වගේ ලස්සන පාඩමක් අරන් එන්න. මේ පුංචි අපේ නෙමෙහිර අයිබෝවන්.